අකුඩයි කියලා මගේ මම දෙමව්පියෝ අරිට සතුටුුනේ නැහැ. තව ටිකක් හිතලා බලන්න කිව්වා අවුරුදු 18 වෙනකම්. ඉතින් ඒ අනුව මට දෙමව්පියන්ට කීකරු වෙලා පුළුවන් විදිහට මම මේ පැවිදි ජීවිතේ පටන් ගන්නට සිතුවා. ඒ කාරණය මම සඳහා මා ගම්පහ සිරිගු විද්‍යාලයට තමා ආවේ. ගේට්ටුවරණින් ඇතුළු වෙද්දිම මගේ පියා මාව බාර දෙන්න එද්දී හත්තල් කාලේ 1957 කිව්වා, ඔබ දැන් ගන්නා කුරුසිය දිව්‍යන් වහන්සේ තෝරා ඔබ තෝරා ගත්තා, ඒක කවදාවත් බිම දාන්න එපා කියන අවවාදය මට මගේ පියා ගේට්ටුවෙන් ඇතුළු වෙද්දිම කිව්වා. ඔව් සිස්ටර්, සිස්ටර් සඳහන් කරා වගේ සිස්ටර්ගේ තාත්තා ඒ වගේම සිස්ටර්ගේ අම්මා පවුලේ අය ලොකු පන්නරයක් වෙන්නේ නැති සිස්ටර්ගේ මේ දේවසීමේ මේ පැවිදි ජීවිතයට. ඉතින් සිස්ටර් සිස්ටර්ගේ ගෙදර අය පිළිබඳ සිස්ටර්ගේ පවුලේ අය පිළිබඳ අපිට පොඩ්ඩක් විස්තර කියනවා නේද? පුළුවන්. මොකද මගේ දෙමව්පියන්ගේ හරි පියාගේ අදහස අපි 5 දෙනාගේ ගෑනු ළමයි 5 දෙනාගේ එක්කෙනෙකුට යන්න පුළුවන් පැවිදි ජීවිතයට. ඉතින් මම හිතුවා මම තෝරා ගන්නම් කියලා. නමුත් මට වැඩි බක්තිවන්තයි මගේ නංගි. නමුත් මා ටිකක් ඉස්සර වුණා කියලා මට හිතන්න පුළුවන්. අපෝසිත කර්මලිකායේ කන්‍යා සොහොයියක් වීම සඳහා අපි අවුරුදු 4ක පුහුණුවක් ලැබෙනවා. ඉතින් සිස්ටර් මේ අවුරුදු 4ක පුහුණු කාලය තුද සිස්ටර් කියන්නේ දෙකින් මොකක්ද? කොහොමද සිස්ටර් ජේසුගේ ආදරය ගැනුනේ නැත්නම් මේ අවුරුදු 4ක පුහුණු කාලය තුද? මම අප බාරව සිටි කන්‍යා සොහොයියන් කීවරු ඒ ෘජුවේ විදියට ජීවත් වුද්දි එවිට ප්‍රශ්නයක් උනේ නෑ මට. පුළුවන් වුණා මේ ජීවිතය ආරම්භ කරලා යන්න. ඔව් සිස්ටර්. ඊට පස්සේ සිස්ටර් පොඩ්ඩක් අපිට මතක් කරලා දෙනවද සිස්ටර්ගේ ජීවිතයේ සුන්දරම දවස? ජේසුගේ මනාලියක් වුණු ඒ සුන්දර දවසේ සිස්ටර්ගේ හැඟීම් මොනවද? සිස්ටර්ට මොන වගේ බලාපොරොත්තු සිතුවිලිද තිබ්බේ? ජේසු වෙනුවෙන් ජීවිතේ කැප කරද්දී මොකද සිස්ටර්ට තිබුණු ඒ හදවතේ ගැඹුරම දෙන තිබ්බ සිස්ටර්ගේ ආශාව? අපිට පොඩ්ඩක් ඒ පිළිබඳ සිස්ටර්ට කියන්න පුළුවන්ද අපිට සමන් දෙන සිස්ටර් දිනාට? ඒ දිනේ ඇති වුණේ මැංගලෝ කියන නගරේ තමා. අපි මනාලියට සම්බන්ධන අල්තාර ළඟටගෙන අල්ලා අපව දේව සේවයට කැප කළා. ඊට පස්සේ අපිට අපේ ඇඳුම් කට්ටලය අපි අතට බාර දුන්නා. එයා බාර දුන්නත් සමගම අපි පොඩ්ඩක් ස්වල්ප වේලාවකට දේවස්ථානයෙන් පිට වෙලා එතකොට තමයි එක එකනට තිබුණු කොණ්ඩය කැපුවා. ඊට පස්සේ ඒ ඇඳුමෙන් අන්දලා නැවත සිස්ටර්ල වාසේ අපි දේවස්ථානයට අපි පැමිණියා. අල්තාරයට නැවත පැමිණියා. ඊට පස්සේ අපිට කුරුසිය දුන්නා. යාඥාවක් සමග මේ කුරුසිය බාරගන්න එය අනුගමනය කරන්න කියලා කුරුසිය අපේ කරට දැම්මා. මේ විදිහට ඒ චාරිත්‍ර වාරිත්‍ර කරගෙන ගියා. එතනින් අපි නියම දේවස් කියන්නේ තාපකාලික විදියට නවීෂේටිකේ වැඩ පටන් ගත්තා. ඔව් සිස්ටර්. දැන් මේ අවුරුදු 4ක පුහුණු සේවා කාලය අවසන් කරලා ඊට පස්සේ සිස්ටර් දෙවිඳුන්ගේ මනාලිය වෙලා පළමු වේද බාර ගත්තා. ඒ වේද බාර ගැනීමෙන් පසුව සිස්ටර් කන්‍යා සොහොයුරියක් ලෙස විවිධ සේවාවන් ඉෂ්ට කළා. ඉතින් මේ සේවාවේදී අපි දන්නවා අධ්‍යාපන සේවය තුළ සිස්ටර් අධ්‍යාපන සේවය තුළ දීර්ඝ කාලයක් ගත කරා වගේම සිස්ටර්ගේ අතින් ලොකු සේවාවක් දරුවන්ට වගේම ගුරුවරුන්ට වගේම සිස්ටර් යටතේ ඒ වැඩ කරපු හැම කෙනෙකුටම සිස්ටර් තුළින් ඒ දේව ආදරය ගලාගෙන ගියා. ඉතින් පාසල් සේවය පිළිබඳ
සිස්ටර් ගේ අත්දැකීම මොකක්ද? කොහොමද සිස්ටර්ට පුළුවන් වුණේ ජේසුස් ගේ ආදරය වෙත ඒ දරුවන්, ඒ වගේම ගුරුවරු ගුරුවරයන්ව සිස්ටර් වෙත ආපු හැම කෙනෙක්වම දේව ආදරය වෙත ලං කරන්නට සිස්ටර්ට කොහොමද පුළුවන් වුණේ? සිස්ටර් ගේ අත්දැකීම මොකක්ද මේ පිළිබඳව? ඒ පිළිබඳව ප්‍රථමයෙන්ම මම එචර දැක්මක් දර්ශනයක් තිබුණේ නැහැ. නමුත් ටිකින් ටික එද්දි මට දරුවන් කෙරේ ආදරේ එන්නේ ඉඳ වැඩි වුණා. අනිත් අය සමග සමාජීය වැඩ කටයුතු කරන්න පුරුදු වුණා. එහෙම මගේ ජීවිතේ එන්නේ මටම තේරුණා. තව මම හිතපු නැති විදිහට මට ජීවිතේ බලාපොරොත්තු ආකාරයට සාර්ථකව කරගෙන යන්න පුළුවන් නැහැ කියලා මම හිතනවා. ඔව් සිස්ටර් කිව්වා හරි. අපි හැමෝටම ඒ පණ්ඩරය දෙවියන් වහන්සේ වෙනුවෙන් අපකීප වෙලා කටයුතු කරන්නට, ඒ ආදරය තුළ දෙව ජනතාවව දෙවියන් වහන්සේ වෙතට ලං කරන්නට උන්වහන්සේම තමයි අපිට මේ ශක්තිය බලය දෙන්නේ. ඉතින් සිස්ටර් දැන් සිස්ටර්ගේ අවුරුදු 61ක සේවා කාලය තුළ දීර්ඝ කාලයක් තුළ සිස්ටර් මේ නිකායේ පැවිදිස්වරියක් ලෙස ජීවත් වෙනවා. ඉතින් සිස්ටර්ට මොකක්ද අපිට අපිට ඇහුම්කන් දෙන, අපිව ශ්‍රවණය කරන, අපිව බලන තරුණ දරු දෙවියන්ට සිස්ටර් මොකක්ද දෙන පණිවිඩය දේව කැඳවීම සම්බන්ධයෙන්? දරුවනි, ඔබලන්ට යම් කිසි අදහසක් ආවොත් ටිකක් සිතලා බලන්න. දෙවියන්ට කිට්ටු වෙලා, ජේසුස්ට කිට්ටු වෙලා දැන් මේ කරන සේවයටත් වඩා දෙයක් කරන්න පුළුවන් නම්, කැපවීමක් කරන්න පුළුවන් නම්, ලෝකයා පොඩ්ඩක් පස්සට දාලා ඉදිරිපත් වෙන්න කන්‍යාසෝරියක් වෙන්න. ඔව් ආදර පුතේ දුවේ, දෙවියන් වහන්සේ එදා සිස්ටර් කැඳෙවුවා වගේ, මාව කැඳෙවුවා වගේ අද ඔබටත් ස්වාමීන් වහන්සේ ඒ ආරාධනාව කරනවා. අද උන්වහන්සේගේ ඇස් දෙක වෙන්නේ ඔබයි මායි. උන්වහන්සේගේ අත් දෙක වෙන්නේ ඔබයි මායි. උන්වහන්සේගේ දෙපය වෙන්නේ ඔබයි මායි. උන්වහන්සේට හැමතැනම යන්න බෑ. උන්වහන්සේට ගිහිල්ලා අද දේශනා කරන්නට බෑ. නමුත් අපි තුලින් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ වචනය දේව ජනතාව වෙත ගෙන යාමටයි. ඉතින් ඒ සඳහා උන්වහන්සේ ඔබටත් ආරාධනා කරනවා. උන්වහන්සේ කරන ඒ ආරාධනාව නොසලකා හරින්නට එපා. ඔබේ හදවතේ පොඩි හරි ආශාවක් තිබුණොත් පියතුමෙක් එහෙම නැත්නම් කන්‍යා සොහොයුරියක් වෙලා දේවත් දේව සේවාවට අපටත් වෙන්න, ඒ කියන්නේ ඔබ වහන්සේලා උන්වහන්සේ කැඳවනවා. ඉතින් මේ කැඳවීම තුළ ඔබට ධනාත්මක ලෙස උන්වහන්සේට උත්තර දෙන්නට, ඒ වගේම උන්වහන්සේගේ මේ හඬ ශබ්දය ඔබ සැමටම ඇසීමේ ශුද්ධාත්ම වරම් බලය අපි ප්‍රාර්ථනා කරමින්, ඔබ සැමට ජේසුගේ ආශිර්වාදය පතමින් මින් ඉදිරියටත් ස්වාමීන් වහන්සේ ඔබට කතා කරද්දී ඒ හඬට සවන් දෙන්නට ඔබට වරම් වරප්‍රසාද ලැබේවායි කියමින් අපි නිහඬ වෙමු. ඔබ සැමට ජේසුගේ ජේසුගේ ඉදිරියට